සිසේරියන් සත්කම ගැන ඔබ නොදත් අපූරු කතාවක්. ඔබ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ළඟදීම දරු ප්‍රසූතිය සිද්ධ කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඔයාලා එක එක අය සිසේරියන් සත්කම ගැන කියන දේවල් අහලා ඇතිනේ. ඒත් අද අපි මේ වීඩියෝ එක මගින් ඔයාලව දැනුවත් කරන්නේ හරියටම සිසේරියන් සත්කමක් කියන්නේ මොකක්ද කියලයි. ඔයාලා නොදන්න කරුණු ගොඩක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගැබ් ගත්ත අම්මා කෙනෙක්ගේ නිරෝගීකම ගොඩක් වැදගත් වෙනවා. ඒත් සමහර අම්මලාට දරුවෙකු කුසේ පිළිසිඳ ගත්තට පස්සේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. අන්න ඒ සංකූලතා නිසා සමහර අම්මලා කල් තියාම මේ සිසේරියන් සත්කමට ලැහැස්ති වෙනවා. හැබැයි සාමාන්‍ය දරුවපතකට සූදානම් වෙච්ච අම්මලාට දරු ප්‍රසූති වෙලාවේ එන ප්‍රශ්නයක් නිසාත් මේ සිසේරියන් සත්කම කරන්න වෙනවා. වැදෑමහ යටින් සවි වෙලා තිබ්බොත් හරි කුසේ ඉන දරුවා ගොඩක් පුංචි වුණොත් හරි මේ සිසේරියන් සත්කම කරන්න වෙනවා. සාමාන්‍ය ප්‍රසූතියකට ලැහැස්ති වෙච්ච අම්මා කෙනෙක්ගේ දරුවා හම්බ වෙන වෙලාවේ දරුවා හිර වුණොත් හද ගැස්ම අඩුයි වගේ දැනුණොත් ඒ වගේ වෙලාවට වෛද්‍යවරුන් ඉක්මනට ඒ අම්මව සිසේරියන් සත්කමක් කරවන්න සූදානම් කරනවා. සමහර වෙලාවට අම්මගේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. අන්න එතකොට මේ සිසේරියන් සත්කම කරනවා. වෛද්‍යවරුන් හැම වෙලේම උත්සාහ ගන්නේ දරුවටයි අම්මටයි දෙන්නටම කිසිම කරදරයක් වෙන්නේ නැතිව දරු ප්‍රසූතිය කරවන්නයි. ඒත් අම්මාට හරි දරුවට හරි හානියක් වෙන්න පුළුවන් කියලා තේරුණොත් අන්න ඒ වගේ වෙලාවට මේ සිසේරියන් සත්කම සිදු කරනවා. කලින් ප්‍රසූතිය සීස සත්කමකින් කරපු අම්මාට වගේම යෝනි මාර්ගයේ දරුවාගේ උපතට තරම් ප්‍රමාණවත් වෙන්නේ නැති අම්මලාටත් මේ සිසේරියන් සත්කම කරන්න ඉඩ කඩ තියෙනවා. දරුවා හරියට උපත් මාර්ගයට යොමු වෙලා නැත්නම් ඒ අම්මලාට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ සිසේරියන් සත්කමම තමයි. මේ සිසේරියන් සත්කමක් කළාට පස්සේ පිටතින් හරි ඇතුළතින් හරි ලේ ගලනවද කියලා බලලා වේදනා නාශක ඖෂධ දෙනවා. සිසේරියන් සත්කමක් කළාම ඒ අම්මාට මුත්‍රා බට දානවා. ඒ බට සත්කම ඉවර වෙලා පැය 12කින් පස්සේ ගලවලා දානවා. ඔබ හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සිසේරියන් සත්කමක් කරපු අම්මා කෙනෙක්ව ඉක්මනින්ම ඇඳෙන් බස්සවලා ඇවිද්දවන්න ඕනේ. මේ සත්කමෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් උනේ නැත්නම් ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔබට දවස් 3ක් 5ක් වගේ යනකොට ගෙදරට යන්න පුළුවන් වෙනවා. ඔපරේෂන් එකේ කරපු කැපුම් වල හැම ඈත් වෙලා නම් ඒ කැපුමෙන් ලේ හරි සැරව හරි ගලනවා නම් තුවාල කැපුම වටේ රතු පාටට ඉදිමිලා තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් දැනුවත් කරන්න අමතක කරන්න එපා. පපුවේ කැක්කුමක් හරි උණ හරි තියෙනවා නම් ඒ ගැනත් වෛද්‍යවරයෙක් දැනුවත් කරන්නම ඕනේ. සමහර අම්මලාට මේ සිසේරියන් සත්කමෙන් පස්සේ එක දිගටම යෝනි මාර්ගයෙන් ලේ ගලන්නට ඉඩ තියෙනවා. අන්න එහෙම වුණොත් වෛද්‍ය උපදෙස් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඔන්න ඔබත් සීස සත්කමක් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අම්ම කෙනෙක් නම් මේ කියන්න යන දේවල් ඔයාට ගොඩක් අනාගතයට වැදගත් වේවි. ඒ නිසා මේ දේවල් හොඳ අවධානයෙන් අහන් ඉන්න අමතක කරන්න එපා. මේ සිසේරියන් සත්කමේ වාසි වගේම අවාසිත් තියෙනවා. මෙහෙමත් කියන්න පුළුවන්. ඒ තමයි මේ සත්කම ලදරුවාට වාසි සහගත වුණත් අම්මාට ටිකක් අවාසි සහගතයි. ප්‍රමාණයෙන් ලොකු දරුවෙකු කිසි ප්‍රශ්නයක් නැතිව බිහි කරන්න මේ සත්කමට පුළුවන්. ඒ වුණාට සිසේරියන් සත්කමක් කරපු අම්මා කෙනෙක් ඊළඟ දරුවා බිහි කරනකොට සාමාන්‍ය ප්‍රසූතියකට යොමු වෙනවා නම් ඒක ගොඩාක් අවදානම් වෙනවා. අපි කලින්ම කිව්වානේ මේ සත්කම තරමක් දුරට අම්මාට අවාසි කියලා. ඒකට හේතුව තමයි
සැත්කමේදී බඩවැල් මුත්‍රාශය වගේ ස්ථානවලට හානි වෙන්න වැඩි අවධානමක් තියෙනවා. දරුවා බිහි කළාට පස්සේ රුධිර වහනය වෙන එකත් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඔබත් සිසේරියන් සැත්කමක් කරන්න ඉන්න අම්මා කෙනෙක් නම් මේ ගැනත් හොඳට මතක තියාගන්න. ඒ තමයි සැත්කමින් පස්සේ තුවාල වේලෙනකම් වේදනාව තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සේ වගේ නෙමෙයි. අම්මාට කලින් වගේම වැඩපළ කරගෙන ඉන්න ටික කාලයක් යනවා. ඔබත් සිසේරියන් සැත්කමක් ළඟදි කරපු කෙනෙක් නම් එහෙමත් නැත්නම් කරන්න ඉන්න කෙනෙක් නම් මේ සැත්කමින් පස්සේ සාමාන්‍ය විදිහට හොඳට ඇවිදින්න. අනිවාර්යයෙන්ම සති දෙකක්වත් යනකම් බර උස්සන්න එපා. බඩේ කරපු කැපුම් තුවාල පිරිසිදුව තියාගන්න. සැත්කම කරලා සති 6ක් විතර ගියාට පස්සේ අම්මා කැමති නම් උපත් පාලන ක්‍රමයක් යොදා ගන්නත් ගැබිනි ඔබට පුළුවන්. ඔබටත් සමහර අය කියලා ඇතිනේ මේ සැත්කමේදී ගහන ඉන්ජෙක්ෂන් එක හින්දා කොන්දේ අමාරුවක් හැදෙනවා. ඒ නිසා මේ සැත්කම කරන්න එපා කියලා. ඒත් ඔබ මතක තියාගන්න. ඒක ඇත්තක් නම් නෙමෙයි. ඒත් ඔබ සැත්කමෙන් පස්සේ නිවැරදි ඉරියව් භාවිතා කළේ නැත්නම් එතකොට කොන්දේ අමාරුවක් එන්න ඉඩ කඩ තියෙනවා. කොහොම වුණත් මේ කාලයේදී සිසේරියන් සැත්කම කරන්න තමයි ගොඩක් අම්මලා කැමති. සමහර අය ඉල්ලීම් කරලාම මේ සිසේරියම් සැත්කම කරනවා. ඒත් ඔබ සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවෙක්ව බිහි කරන්න පුළුවන් තත්වයක ඉන්නවා නම් නිකරුණේ සිසේරියන් සැත්කමක් කරන්න යන්න එපා.